මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ලෝගාට වලින් මදින් ඕනේ. තමුන්නාසල හැම දෙනාම දන්න පරිදි මේ සිකුරාද අපි තමුන්නාසලවිත මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ඒ මාධ්‍ය නිවේදනය තුළින් අපි තමුන්නාසලට කිව්වා මේ ක්‍රිකට් නිලවරණය සඳහා අපේක්ෂකෙන් නාම යෝජනා භාර දුන්නාම ඒ නාම යෝජනා භාර දුන්න අපේක්ෂකයන් පිළිබඳ හෝ ඒ ගැන යම් යම් විරෝධතා ඕනෑම පාර්ශ්වයකට ඉදිරිපත් කිරීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් පනතෙන් එවගේම රෙගුලාසි වල ලබා දී තිබෙනවා. ඒ අනුව ඉදිරිපත් වූ නාම යෝජනා වලින් මේ නිලවරණයේ සුපුරුදු පරිදි පැවැත්වෙන්නේ සභාපති උපසභාපතිවරුන් දෙදෙනෙක් ලේකම් උපලේකම් භාණ්ඩාගාරික යන තනතුරු සඳහා තෝරා ගන්නට ඒ සඳහා ඉදිරිපත් වූ අයගෙන් 6 දෙනෙකු සඳහා විරෝධතා ඉදිරිපත් වෙලා තිබුණා. මේ විරෝධතා පිළිබඳව සලකා බලන්න ක්‍රිකට් නීතියට අනුව අපි කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ සභාපතිත්වය දැරුවේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ උපප්‍රමාධිකරණයේ හිටපු විදුසුරුවරයෙක්. ඒ වගේම ඒ කමිටුව 3 දෙනෙක්ගෙන් සමන්විත වුණා. තව කෙනෙක් ඇපල් උසාවියේ විදුසුරුවරියක් තමයි තව සමාජිකයෙක් වුණේ. ඒ වගේම ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික රජයේ නිලධාරියෙක් 3 වෙනි සමාජිකය හැටියට අපිපත් කළා. ඒ අය ඒ નિયમિત කාල සීමාවන් තුලදී ඒ අභියාචනාවන් සලකා බලා එකෙන් 2 දෙනෙකුගේ නාම යෝජනා බාර ගන්නට බැහැ කියන නිගමනයට එළඹිලා ඒ තීරණ අපේ වෙතලා ගරු අමාත්‍යවරයා වෙත ලබා දුන්නා. සිකුරාදා ඒ තීරණය ලබා දුන්නාට පස්සේ අපි නීතිපතිතුමා හමු වුණා. ගිහිල්ලා තවදුරටත් මේ පිළිබඳව නීතිමය වශයෙන් යම්කිසි සාකච්ඡාවක් ඉදිරියට කළ යුතුනා. ඒක කොහොමද කියන එක බලා ගන්න. ඒ අනුව නීතිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙමින් මේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් කරනවා. මොකද අපි ඉල්ලපු ගමන්ම මේ නිලවරණයන්හි තියෙන වැදගත්කම සලකලා නීතිපතිතුමා එදාම අපිට ඒ සාකච්ඡාව ලබා දුන්නා. එහෙනම් අපි නීතිපතිතුමාත් එබැගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුමෙකුත් සමග මේ පිළිබඳ සාකච්ඡා කරාම ඒ අයගේ උපදෙස් පරිදි ඒ අය මේ පිළිබඳව ඉතාමත්ම අපක්ෂපාතී මතයක් ඉදිරිපත් කළා. එතුමා ඒ අය ප්‍රකාශයට පත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විදුසුරුවරයෙක් ඒ වගේම අභියාචනාධිකරණයේ විදුසුරුවරියක් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ගේ සමන්විත වූ කමිටුවක් විසින් දෙනු ලැබූ තීරණය පිළිබඳව ඒගොල්ලන්ට නීතිමය උපදෙසක් මේ මොහොතේදී ලබා දිය නොහැකි. ඒ වගේම පනතේ තියෙන නීති රීති රෙගුලාසි වලට අනුව මේ පිළිබඳව සම්පස්ත තීරණයම ලබා ගන්නට පුළුවන් වෙන්නේ ගරු අමාත්‍යතුමාට. ඒ නිසා අමාත්‍යතුමාට මේ පිළිබඳව තීරණ ගත හැකි. ඒ හින්දා ඒ විදිහට ක්‍රියාත්මක කර යන්න කියන එක.